යටේ උතරංග පහ. මේකේ විදුලි ශේෂු චුම්බක ශේෂු මගින් බලය ඇති වෙලා ආරෝපණය අපගමනකින් තොරව ගමන් ගන්න අවස්ථාවක් ගැන කතා කරන්නේ. ආරෝපිත අංශුවක් මත විදුලි ශේෂු වලින් බලය ඇති වෙන්නේ කොහොමද? චුම්බක ශේෂු වලින් බලය ඇති වෙන්නේ කොහොමද? අන්න ඒවා නම් අපි දැනගෙනම ඉන්න ඕන තාම වැදගත් කතාවක්. අපි බලමු විදුලි ශේෂු බොහොම සරල මේක මොන දක්නට ක්‍රියාත්මක වන ඊ කියලා විදුලි ශේෂයක් තියෙනවා. ඒකේ ධන ආරෝපණයක් තියෙනවා, අපේ ඍණ ආරෝපණයක් තියෙනවා. ආරෝපණේ Q කියලා ගමුකෝ අපි. ඒක ධන ආරෝපණයක් නම් ශේෂි පැත්තටම බලය ඇති වෙනවා. ශේෂි පැත්තටම බලය එනවා. ඍණ ආරෝපණයක් නම් ශේෂි පැත්තට විරුද්ධව බලය තියෙනවා. එච්චරයි. හරිම ලේසි අඳුරගන්න. එහෙනම් මොකද්ද විදුලි ශේෂි පැත්තටම ධන ආරෝපණයක් නම් බලය එනවා. ඍණ ආරෝපණයක් නම් ශේෂි පැත්තට විරුද්ධව බලය ඇති වෙනවා. මේ බලය යන්නේ x = eq. ඒතර eq වල සූත්‍රයට අගේ විතරයි දාන්නේ. දිශාධාරකයෙන් ගන්නවා. එහෙනම් x = eq සූත්‍රයෙන් අගේ විතරයි දාන්නේ. ඒතර විදුලි ශේෂි පැත්තට ධන ආරෝපණයක් නම් විදුලි ශේෂි පැත්තටම බලය එනවා. ඍණ ආරෝපණයක් නම් විදුලි ශේෂි පැත්තට විරුද්ධව බලය එනවා. අන්න චුම්බක ශේෂය තමයි අපි පරිස්සමෙන් බලන්න ඕනේ. අපි චුම්බක ශේෂයක් තියෙනවා. ඒතර චුම්බක ශේෂයක අපි ගමු දකුණට ගමන් ගන්න චුම්බක ශේෂයක් කියලා. චුම්බක ශේෂයකට ආනතව වඩාත්ම සාධාරණ අවස්ථාවක් ගන්නවා. ආරෝපණයක් v වේගින් ගමන් ගන්නවා. අපි ඍණ ආරෝපණයකුත් ගමුකෝ. ඒත් v වේගින් ගමන් ගන්නවා. චුම්බක ශේෂයත් එක්ක තීත කෝණයක් හදන විදිහට යන්නේ. චුම්බක ශේෂයත් එක්ක තීත කෝණයක් හදන විදිහට යන්නේ. අපිට මේ දෙන්නම මත බල හොයන්නේ කොහොමද? අන්න ඒක වැදගත් සම්බන්ධයක් වෙනවා. අපි ෆ්ලෙමින්ගේ වමත් නියමය තමයි පාවිච්චි කරන්නේ. අපි උපසයන් ගමු අමතක කනින්න. මගේ චිත්‍රකලාව නම් බොහොම දුර්වලයි. මේ වහපට ඇවිල්ල, මේ දමරගිල්ල, මේ මෙදැවිල්ල. හොඳයි. දමරගිල්ලෙන් බලයේ දිශාවනේ අපි සාමාන්‍ය ෆිල්මිගේ වන්දි වෙඩි පෙන්නන්නේ. දමර පිල්ලෙන් චුම්බක ශේෂයේ දිශාව. මෙදගිල්ලෙන් ධාරාව කියන අංගෙත FPI කියලා අපි කියන්නේ. F කියන්නේ බලය, B කියන්නේ චුම්බක ශාවනක්, I කියන්නේ ධාරාව. ඔහොමනේ අපි කතා කරන්නේ. ඔන්නම තමයි වමන් දෙමි පාවිච්චි කරන්නේ. මම මත ගන්නවා. හොඳයි. අපි ඔය ඇසුරින්ම තමයි මේ චුම්බක ශේෂ වල බලය හොයන්න පාවිච්චි කරන්නේ. එතකොට මත දැන චුම්බක ශේෂය තුළ ආරෝපිත අංශයක් නිසලව තියෙනවනම් චුම්බක ශේෂය නිසලයි, ඒ කියන්නේ අචලව තියෙන චුම්බක ශේෂය ආරෝපිත අංශවත් අචලව තියෙනවනම් කිසිම බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අචල චුම්බක ශේෂයකින් බලයක් ඇති කිරීම සමත් වෙන්නේ චලනය වන ආරෝපණ විතරයි. ඒ වගේම මේ ආරෝපණි චුම්බක ශේෂය ඔස්සේ චලනය වෙන්න බෑ. චුම්බක ශේෂය පැත්තට හරි විරුද්ධ පැත්තට හරි චලනය වෙන්න බෑ. ඒක ආනතව හරි ලම්බව හරි චලනය වෙන්න ඕනේ. චුම්බක ශේෂය ඔස්සේ උගම ගත්තොත් ඒත් බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් චුම්බක ශේෂයක බලය ඇති වෙන්න කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අචල චුම්බක ශේෂයක චලනය වෙන ආරෝපණයක් තියෙන්න ඕනේ. ඒ චලන වේගයත් චුම්බක ශේෂයට ආනතව හෝ ලම්බව පවතින ඕනේ. චුම්බක ශේෂය ඔස්සේ තිබිලා හරියන්නේ නැහැ. හොඳයි, අපි ඔන්න චලන වෙන ආරෝපණයක් කාණ්ඩ තියෙන අවස්ථාවන් ගත්තේ. එතකොට අපි යාගේ චුම්බක ශේෂ ලම්බක ප්‍රවේගයේ සම්බන්ධකෙ සලකනවා. ඒ කියන්නේ v sin θ. එතකොට ධන ආරෝපණයක් නම් ඒ v sin θ ම ධාරාව කියලා ගන්න. ධාරාවේ දිශාව මොකද යාගේ නෙවෙයි. ධාරාවේ දිශාව කියලා ගන්න. එහෙනම් චුම්බක ශේෂ ලම්බක සම්බන්ධ කරන් ධන ආරෝපණයක් නම් ඒක ධාරාව කියලා ගන්න. දැන් ගන්න වාගේ වම් මත පාවිච්චි කරන්න. එතකොට ධාරාවට මැද ගිල්ල යොමු කරන්න, චුම්බක ශේෂ දමර ගිල්ල යොමු කරන්න, අන්න බලය එනවා පරිදර්ශය තුළට කියලා. ඍණ ආරෝපණයක් නම් මොකෝ වෙන්නේ? චුම්බක ශේෂයේ ලම්බක ප්‍රවේගයේ සම්බන්ධකයේ v sin θ වෙනවා. ඊට විරුද්ධ දිශාව ධාරාව කියලා ගන්න. අන ඍණ ඉලෙක්ට්‍රෝනයක් යනකොට ඊට විරුද්ධ දිශාවේ ධාරාව. දැන් අන ෆ්ලෙමින්ග් යෝ වන්දි මේ දාන්න ධාරාව තියෙන පල්ලයට දමරගිල්ල මැදගිල්ල පල්ලයට දානවා. දමරගිල්ල දකුණට චුම්බක ශේෂය පැත්තට යොමු කරාම කලදැස්සින් උඩට එනවා බලය F කියන. මේ බලය වෙන සූත්‍රයත් මම ලියන්නම් b q v sin θ. ඔන්න විශාලත්වෙත් කිව්වා, අගෙත් ලිව්වා. හොඳයි, එහෙනම් දැන් තේරෙනවා චුම්බක ශේෂ වලින් බලය දෙන්නේ. හොඳයි, දැන් අපේ ගානට යමු. දැන් අපෙන් අහන්න අප ගමනකින් තොරව යන ආරෝපිත අංශුව ගැන. මුලින්ම ගමු විදුලි ශේෂයෙන් බලය හරිම ලේසියි වන්න. ඒතකොට ධන ආරෝපිත අංශුවක් එන ශේෂයේ පැත්තට බලයක් එනවා. අන්න අපි FE කියලා එන විදුලි බලය නිසා. චුම්බක ශේෂයෙන් බලය වන්න පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ ධන ආරෝපණය. එහෙනම් අන්න ධාරාව කියලා ගන්න මේ පැත්තමයි. මම මතේ මැදගිල්ල යොමු කරන්න. චුම්බක ශේෂ දින කඩදාසි තුලට වගේ නේ ආරෝපේ පේන්නේ. එහෙනම් දමරගිල්ල යොමු ගන්න මේ පැත්තට. අන්න බලේ උඩට වෙනවා. FM කියොම් චුම්බක බලේ බල දෙකක් එක පැත්තරේදී අපගමනේ වෙනවා වෙනවාමයි. ඒක වළක්වන්න කොහෙද මේ ගියාවක් නේ. එහෙනම් ගියා වැරදි. දෙවෙනි එක බලමු. එතකොට ඒකෙ තියෙන ධන ආරෝපණය. ගියා ගමන් ගන්නේ වම් පැත්තට. අතර විදුලි ශේෂය කියලා තියෙන්නේ. ඒතර විදුලි ශේෂයේ පැත්තට බලය එනවා. අන්න අපි FP කියන විදුලි බලය. ඒතර චුම්බක බලය හොයමුකෝ. මම ඒක නිල් පැන පාවිච්චි කරන්නම්කෝ. චුම්බක බලය හොයන්න. එතකොට මොකෝ වෙන්නේ? චුම්බක බලය වෙන්නම් ධන ආරෝපණය යන පැත්ත ධාරාව කියලා ගන්නවා වම් පැත්ත. චුම්බක ශේෂයේ හරියට අපේ ඉදිරියට කලදාසින් ඉදිරියට එනවා වගේ පේන්නේ. එතකොට බලය එන්නේ උඩ පැත්තටම.
ඒ නම් ඒක හරියන්නේ නැහැ. සුමග බලයෙන් උඩට. ධාරාවන් පැත්තට කදසින් ඉවතර මුණට එනවා මිදුම් විශේෂ පේන ඉතුරු ඉහළ තමයි. සුමග බලයෙන් නම් ඒකත් අප ගමනේ වෙනවාමයි. ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි තුන්වෙනි රූපේ බලමුකෝ. විදු ශේෂ තියෙනවා. විදු ශේෂ තියෙන්නේ ඍණ ආරෝපණයක් මත. එහෙනම් ඊට විරුද්ධ පැත්තට බලය එනවා. අපි රතු මෑනින් පෙන්නමු. අන්න එහෙනම් විදුත් බලය FP පල්ලයට එයි. එතකොට දෙකේ ඊ අකුර වගේ පේන්නේ අපි උත්තර බලමු මේක. රූපේ නෑ උඩ මෙතනට එන්න ඕනේ B. මේ උඩ තියෙන්නේ B මේ රූපේ මේ පොතේ printing mistake එකක්. මෙතනට එන්න ඕනේ B හොනේ. B එන්නේ මෙයා E. එහෙනම් අපේ විදුත් බලය එන්නේ උඩ නෙවෙයි. විදුත් බල විදුත් ශේෂ තියෙන දකුණට හොනේ. ඒක තියෙනවා රූපේ උඩට එන්නේ B. මගේ අකුර E වගේ පේනුනේ. හරි එහෙනම් අපි බලමු විදුත් බලය එන්නේ කොහේද එහෙනම් ඍණ ආරෝපණයක් නะ ශේෂ පැත්තට විරුද්ධව අන්න FP බලය එනවා ඉතින් චුම්බක බලය එන්නේ කොහේද යාගේ ප්‍රවේගය තියෙන්නේ දකුණු අත් පැත්තට විදුත් ශේෂ පැත්තටමයි එහෙනම් අන්න අපි ඍණ ආරෝපණය යන පැත්තට විරුද්ධ පැත්ත ධාරාව ගිල ගන්නවා එහෙනම් මේ පැත්ත ධාරාව වෙනවා ධාරාව පැත්තට අපි යොමු කරනවා මෙතන ගිල්ල චුම්බක ශේෂය තියෙන්නේ ඉහළ දිශාවට එතකොට අපි යොමු කරනවා දමරගිල්ල ඉහලට එතකොට කඩදාසි තුලට බලයක් ඇති වෙනවා අන්න චුම්බක බලය කඩදාසි තුලට එන්නේ එතකොට බල දෙක ලම්බකයි FE හා FM ලම්බකයි එහෙනම් අපගමනයක් වෙනවාමයි ප්‍රතිවිරුද්ධ අපගමනය වෙන්නේ නැත් එහෙනම් ඒක හරියන්නේ නැහැ එහෙනම් අපි දෙවෙනි එක හරියන්නේ තුන්වෙනි එක හතරවෙනි එක බලමු හතරවෙනි එකේදී විද්‍යුත් ශේෂය තියෙන ඉහලට එතකොට ඍණ ආරෝපණය මත ඉහලට විද්‍යුත් ශේෂය තියෙන නම් පල්ලයට බලය ඉන්නේ එහෙනම් බලය FE බලය පල්ලයට චුම්බක බලය හැමෝ තොර ආරෝපණය කලින් පැත්තට විරුද්ධ පැත්ත තමයි ධාරාව පැත්ත කියලා ගන්නෙ. මෙල ධාරාවන් පැත්ත. එහෙනම් අපි මෙලගිල්ල යොමු කරන ධාරාව පැත්තට සුඹ ශිෂ්‍ය කඩදාසි තුලට වගේ වෙන්නේ. ඒක සම්රගිල්ල යොමු කරන කඩදාසි තුලට අන්න බලේ එන පල්ලයට F එම් බලේ පල්ලයට. ඒතර බල දෙක මේක පැත්තට එහෙනම් යත් හරියන්නේ නැහැ. එහෙනම් අන්තිම එක තියෙන්නේ හරියන්න ඕනේ කොහොමද බලමු try කරලා. එතකොට එන විදුත් ශිෂ්‍ය ඍණ ආරෝපණයක් පල්ලයට තියෙන්නේ. එහෙනම් මොකෝ වෙන්නේ? විදුත් බලය ඉහළට එන්නේ. FV ඊළඟට ඍණ ආරෝපණයක් චලනය වෙන්නේ එක දකුණට චලන නිසා ධාරාව කියලා ගන්නේ වම් පැත්තට. ඊළඟ ගන්න වමත් නිමේ දානවා. නැදගිල්ල වම් පැත්තට යොමු කරා. සුඹ ශේෂ කඩදාසි තුලට යොමු කරා. අන්න බලය එනවා සුඹක බලය යන අපේ වාතාවරණ පල්ලයට. දැන් විද්‍යුත් බලය චුම්බක බලය දෙපැත්තට එන්නේ. ඒ දෙක සමාන වුණොත් වාසනාවට ඕ අපගමනින් තොර යන්න පුළුවන්. එහෙනම් අපගමනින් තොර යා හැකි එකම අවස්ථාව අංක 5. එහෙනම් අපේ උත්තරේ 28ට උත්තර අංක 5.